සිංහල අලුත් අවුරුදු සමය කියන්නේ ශ්‍රී ලංකාව තුළ ජනතාව ඉතා විශාල වශයෙන් සමරන උත්සව අවස්ථාවක් බොහෝ විට ජාති ભેදයකින් මේ ආගම් ભેදයකින් තොරව සමස්තයක් වශයෙන් රට සමරන අවුරුද්දක් විදිහට සමරන අවස්ථාවක් විදිහට සලකන්න පුළුවන් ඒ වගේම නිමාඩු කාලයක් එනවා බොහෝ ආයතන නිමාඩු ලබා දෙනවා ඉතින් ඒක නිසා මේක බොහොම විශේෂයෙන් සැලකිල්ලට ගත යුතු අවස්ථාවක් මේක ගැන කතා කිරීමේදී මුලින්ම අවධානයට යොමු කරොත් අපි ගිය අවුරුද්ද ගැන ගිය අවුරුද්ද අවුරුද්ද සමරන කොට අපිට මතක ඇති ජනතාවට මතක ඇති අපි ඒක සමරූප හැටි ප්‍රධාන වශයෙන්ම ගිය අවුරුදු සමය තුල කොරෝනා රෝගය රට තුල ව්‍යාප්ත වෙන්න පටන් ගත්ත විතරයි ඒ වෙනකොට රට වසාදාන තත්වයකට ඇතුල් වෙලා තිබුණා මුළු රටම ලොක්ඩවුන් අවස්ථාවකට පත් කරලා තමයි ඒ අවස්ථාවේ තිබුණේ ඒක නිසා අවුරුදු සමය තුල ජනතාව අතර සංචරණ තාමත්ම විශාල වශයෙන් සීමා වෙලා තිබුණා මේ ඇඳිරි නීතිය හමුවේ ඒ වගේම නිරෝධාන ඇඳිරි නීතිය පනවලා තිබුණා ඒ ඇඳිරි නීතිය හමුවේ ජනතාව බොහෝ විට නිවෙස් තුලට සීමා වෙලා තිබුණා ඒ වගේම ඒ ඇඳිරි නීති සමය අපේ මතක විදියට සමනේ මාර්තු 20 විතර පටන් ගත්තේ ඒක අප්‍රේල් අවුරුදු නිමාඩුව පහු වෙනකම්ම රට තුල පැවතුණා ඒ නිසා අවුරුදු කාලය තුල සංචරණ සීමා වුණා විතරක් නෙමෙයි අවුරුද්දට පෙර සාප්පු සවාරියම් සහ අනිකුත් සංචාරණ ක්‍රියාවලීන් සියල්ලම සීමාවටපත් උනානේ සම්පූර්ණයෙන්ම නතර වුණා කියන්න පුළුවන්. ඉතින් එවැනි තත්වයක් තුළ තමයි ගිය අවුරුද්ද අපි සැමරුවේ. ඉතින් ඒ නිසාම අපිට පුළුවන් වුණා අවුරුද්දෙන් පස්සේ රට විවෘත කරන්න. අපිට මතක ඇති අප්‍රේල් 20 න් පසුව රට ක්‍රමක්‍රමයෙන් විවෘත කරලා නැවත යථා තත්වයටපත් කරගන්න පුළුවන් වුණා. ඉතින් අපි අමතක කරන්න හොඳ නැහැ. අන්නර කියන ලොක්ඩවුන් සිටුේෂන් එකේ නැත්තම් ඒ රටම වහලා තියෙන තත්වයක් යටතේ තමයි ගිය අවුරුද්ද අපි සැමරුවේ. නමුත් මේ අවුරුද්ද මේ වෙන විට තත්වය වෙනස්. ගිය අවුරුද්දට වඩා මේ කාලය හා සංසන්දනය කරනකොට ගිය අවුරුද්දට වඩා වැඩි ප්‍රදේශ ප්‍රමාණයක රෝගී පැතිරලා තියෙනවා. ඒ වගේම වැඩි රෝගීන් ප්‍රමාණයක් හමු වෙමින් පවතිනවා. ඉතින් ඒ අනුව බලනකොට ගිය අවුරුද්දත් සමග සංසන්දනය කරාම මේ අවුරුද්ද අවදානම ගිය අවුරුද්දට වඩා වැඩි කියන එක කිව්වොත් සාධාරණ කතාවක් වෙනවා ඒ නිසා අපි මේ කාරණාව කිව්වේ මේ අවුරුද්ද ගිය අවුරුද්දට වඩා සැලකිලිමත් වශයෙන් අනුගමනය කළ යුතු කාරණයක් ගිය අවුරුද්ද තුළදී අපිට මේ සම්බන්ධයෙන් තිබුණ දැනුම අඩුයි රටේ මේ සඳහා තිබුණු ලෑස්ති වීම අඩුයි අපි කරපු PCR ප්‍රමාණය අඩුයි ජනතාව තුළ මේ සම්බන්ධයෙන් තිබුණු දැනුම අඩුයි මේ වගේ විශාල සාධක ගණනාවක් බලපෑවා නමුත් මේ වෙන විට මේ සියලු බාධක සෑහෙන දුරට ජයගෙන තියෙනවා අපි විද්‍යාත්මකව මේ සඳහා වැඩි අවධානයක් යොමු වෙලා වැඩි කාර්යක්ෂමතාවකින් වැඩ කරනවා ජනතාව මේ සම්බන්ධයෙන් දක්වන සැලකිල්ල වැඩි දියුණු වෙලා තියෙනවා ඒ නිසා මේ අවුරුදු සමය අපි රට වහන තත්වයකට යන්නේ නැතුව අවුරුද්දක් ගත කළා අවුරුද්දෙන් පස්සේ රට අවදානම් තත්වයකට පත් කරගන්නේ නැතුව ඉන්නනම් අපි ඉතාමත්ම වගකීමෙන් මේ අවුරුදු කාලය වැඩ කළ යුතුයි අවුරුදු කාලය තුල මේ උත්සව කාලය තුල පමණක් නෙමෙයි උත්සව කාලයට පෙර ජනතාව විසින් ගමන් බිමන් සීමා කළ යුතුයි අනවශ්‍ය ලෙස ඒක රාශි වීම සාප්පු සවාරියම් සම්පූර්ණයෙන්ම නතර කරන තරමට ඒක තමුන්ගේ පවුලේ ආරක්ෂාවට වැදගත් වෙනවා අනිත් අතට ගත්තාම අවුරුදු උත්සව වැනි ජන ඒක රාශි වීම හැකි තරම් සීමා කළ යුතුයි ඒවා ප්‍රාදේශීය සෞඛ්‍ය වෛද්‍ය නිලධාරීන්ගෙන් සහ PHI මහත්තුරුන්ගේ අධීක්ෂණය සහ අවසරය මත පමණක් එවැනි දේවල් ඉටු කළ යුතුයි යම් කිසිකින් අවධානයක් තියෙනවා නම් ඒක වුන් අධ්‍යයනය කරලා ඒවට ලබා දෙන්නා වූ අවසර ලබා දෙනවද නැද්ද කියන එක තීරණය කිරීම හා කරනවා නම් කෙසේ කළ යුතුද කියන උපදේශ මාලාව ලබා දිය යුතුයි ඒ නිසා මේ අවුරුදු සමය මේ උත්සව සමය අනිවාර්යයෙන්ම සෞඛ්‍ය උපදේශ මත පමණක් තමුන්ගේ ජීවන ක්‍රමවේදය අනුගමනය කරන්න කියන එක තමයි අපි ඉල්ලන කාරණාව මේ අවුරුදු සමය රටම දැඩි විනයකින් යුතුව කටයුතු කළ යුතුයි රටම සෞඛ්‍ය උපදෙස් 90 පමණක් කටයුතු කළ යුතුයි කියන එක තමයි අපිට කියන්න තියෙන්නේ අවුරුදු උත්සවයේ සමරන්න අවුරුදු සමය සමරන්න නමුත් නිවස තුල සමරන්න සිරිත් විරිත් චාරිත්‍ර වාරිත්‍ර වලට තැන දෙන්න පවුලත් සමග අවුරුදු උත්සවයේ සමරන්න කොවිඩ් රෝගය තම පවුලට රැගෙන නොයන අවුරුද්දක් කරගන්න කියන එක අපි අවුරුදු උත්සවය මේ උත්සව සමය වෙනුවෙන් රටට දෙන පණිවිඩය තමයි ඒ කතාව breaking.lk